ඉතින් යාළුවනේ අද මගේ වීඩියෝ එක ඔයාලගාවට ආවේ ඔයාලට වැදගත් වන තවත් දේවල් ටිකක් අරගෙන. ඒ තමයි පිටසක්වල ජීවීන් ගැන තොරතුරු ටිකක්. ඉතින් මගේ මේ වීඩියෝ අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අපි බලමු දැනට විද්‍යා කියන අනුමාන කරන පරිදි සෞර ග්‍රහ මණ්ඩලයේ ජීවීන් සිටි හැකි එකම ග්‍රහලෝකය ලෙස හඳුන්වන්නේ අඟහරු ග්‍රහයයි. නමුත් පෘථිවියට සමීප ග්‍රහලෝකයක් වන සිකුරු ග්‍රහයාද ජීවියක් පවතින බවට ප්‍රබල සාක්ෂියක් පසුගිය තාරකා විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. ඉතින් අපි බලමු මේ සාක්ෂිය මොකක්ද කියලා. ඇත්තටම කියනවා නම් ග්‍රහලෝකයක් තුල දියුණු බුද්ධියක් ඇති ජීවීන් සිව්පාවුන් මත්ස්‍යයින් පක්ෂීන් ජීවත් විය හැකි. නමුත් මෙම සිකුරු ග්‍රහයා තුල ජීවත් වන්නේ සුත්‍ර ජීවීන්. එනමුත් එවැනි සොයා ගැනීමක් වුවද තාරකා විද්‍යාවේ විශාල පෙරළියක් ඇති කිරීමට සමත් කරුණක්. ඉතින් මෙලෙස තාරකා විද්‍යාඥයින් අනුමාන කර තිබෙන්නේ සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ කළ අධ්‍යයනයකදී හිරිදරව් වී තිබෙනවා සිකුරු ග්‍රහයාගේ වායුගෝලයේ ෆොස්ෆීන් නැමැති වායුවක් තිබිය හැකි අනුපාතයට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙන බව. මෙය කුඩා සුද්ධ ජීවීන් මුදාහල වායුවක් විය හැකි යන්න විද්‍යාඥයින් අනුමාන කරනවා. කෙසේ වෙතත් පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතින අතර මෙම සොයා ගැනීම සත්‍ය වූවොත් විශාල පෙරළියක් සිදු වන බවට ලකුණු හෙළිවීම තිබෙනවා. තවද ලබන වසරේ පෙබරවාරි මස වන විට අඟහරු ග්‍රහයාගේ ජීවය පවතී දේ සෙවීමට අභ්‍යවකාශ ගත කළ යානා තොරතුරු පෘථිවියට ලැබීමට නියමිතයි. ඉතින් මමත් ඔයාලව දැනුවත් කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒ කාලෙ වෙද්දි මම මගේ වීඩියෝවක් ඔයාලට අරන් එන්නම්. ඉතින් ඔයාලට මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අවශ්‍ය නම් මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් ඔයාලට සුබම සුබ දවසක්.